විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තිබෙනවා පරිපූර්ණ ඇස්තමේන්තුව. ඒතර මේ පරිපූර්ණ ඇස්තමේන්තුවේ දැන් බොහෝ දුරට මෙතන මූල්‍ය විනය පිළිබඳව ආර්ථික අර්බුදයන් පිළිබඳව බොහෝ දේවල් කතා කරමින් තිබෙනවනේ. දැන් අපි බලමුකෝ මූල්‍ය විනය. Let's go. මේක අනුව මම දැනගන්න කැමතියි ඉස්සලම ගරු කතානායකතුමනි මිලියන 1300ක් ඒ කියන්නේ ලක්ෂ 13000ක් වෙන් කරලා තිබෙනවා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට ලක්ෂ 13000ක් මොකටද ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිවගත කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් නයිස් ඒ කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිවගත කිරීමට අවශ්‍ය නදාල පියවර ගැනීම වෙනුවෙන් ලක්ෂ 13000ක් වෙන් කරලා තිබෙනවා මිලියන 1300ක් ඒතර මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් මේක වෙන් කරලා අතිරේක ප්‍රතිපාදන අපි දීලා තියෙනවා මේ 1300 කොහොමද වියදම් වුණේ කියලා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා මොකද බිලියන 1.3ක් වැය කිරීමක් කරනවා නම් ටෙලිකොම් ආයතනයේ විකිණීමේ කටයුත්තට හිතන්නකෝ ඔබතුමා හරිද දැන් මූල්‍ය විනයක් තියෙනවද මේක ඊළඟ ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා වෙන් කරලා තිබෙනවා අතිරේක වියදම් මොකද්ද මෙහෙම ලක්ෂ 2000ක් මිලියන 200ක් මේ මිලියන 200 වෙන් කරලා තියෙන අතිගරු ජනාධිපති මොකද්ද අවශ්‍යතාවය විදේශ සංචාර ඉන්ධන හා වාහන නඩත්තුවලට අදාළ ප්‍රතිපාදන හිගිය පීවීම සඳහා අපි කවුරුත් දන්නවා පරිපූර්ණ ඇස්තමේන්තුවක් කියන්නේ අයවැය ලේඛනෙන් ඉදිරිපත් කරලා තිබෙන මුදල් වලට පරිබාහිරව මුදල් වෙන් කර ගැනීම. දැන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර වෙනුවෙන් වාහන නඩත්තු වෙනුවෙන් අයවැය ලේඛන විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. හැමදාමත් මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ මේ වැය ශීර්ෂය රටට බරබ්බව කිව්වා. හැබැයි දැන් මොකද කරලා තියෙන්නේ? තවත් මිලියන 200ක් ලක්ෂ 2000ක්. දැන් මේ මූල්‍ය විනයනේ කතා කරන්නේ. මූල්‍ය විනය පළවෙනි කෙනා තමයි ජනාධිපතිවරයා මූල්‍ය විනය රකින්න ඕන. Perfect. අයවැය ලේඛනෙන් ඉදිරිපත් කළ තිබෙන මුදල් ප්‍රමාණවත් නැත්නම් උගේ ගුවන් සංචාරයි ඔහුගේ වාහන වලටයි අතිරේක මිලියන 200ක් වෙන් කරනවා නම් මොකද ජනාධිපතිවරයා රකින්න මූල්‍ය විනය ගරු කතානම මම දන්න හැපරද එංගලන්තයට 4 පාරයි ජපානයට 2 පාරයි දැන් යනවා ලංකාවේ මම හිතන්නේ දීර්ඝම සංචාරය පිටත් වෙනවා ජනාධිපතිවරයෙක් දවස් 12ක 13ක සංචාරය මාස 14යි සංචාර 14යි What the fuck? මේ රටේ මෙහෙම ජනාධිපතිවරු ගිහිලා තියෙනවද? මම දැනගන්න කැමතියි. එක්කෝ කාගේ හරි මලගෙදරක යනවා. එක්කෝ කාගේ හරි මගුල් උත්සවයකට යනවා. එක්කෝ මොකක් හරි ගිහිල්ලා ලෝකෙත් නායක වෙන්නේ නැති ගිහිල්ලා සමුළුවකට ගිහිල්ලා පරිසර සමුළුවලට යනවා. ලෝකේ කවුරුවත් නායක වෙන්නේ නැත්නම් උන්ට ගිහිල්ලා කතා කරනවා. මොකද මේ වෙලා තිබෙන්නේ? කතා කරලා ආයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මිලියන 200ක් කිලෝනේ එතුමගේ ගුවන් සංචාර වලට. දැන් තමුන්නාසල මූල්‍ය වෙන එක ගැන කතා කරනවනේ. මොකක් හරි ආධාරයක් දෙන්නකොට ඒ ගැන කතා කරනවා. ප්‍රශ්නයක් මතුවෙන පාසල් දරුවන්ට ඔබතුමා දන්නවා. පාසල් දරුවන්ට ආහාර වේල මුදල් ටික තාම දුන්නේ නැහැ. ඔබතුමා එදා කිව්ව කොටසක් දෙනවා. ඊටු කොටස තාම ලැබිලා නැහැ. පාසල් නිල ඇඳුම් වලට අදාළ මුදල් ලැබිලා නැහැ. හැබැයි ජනාධිපතිවරයාගේ ලක්ෂ 2000ක් වෙන් කරනවා. ඔව් පේපර් මාකින්. ගුරුවරුන්ගේ ඔබතුමා දන්නවා. ගුරුවරුන්ගේ ප්‍රශ්න පත්‍රම සටහන් කරපුවම පොඩි සොච්චම් මුදලක් ලැබෙන්නේ. ඔවුන් ගමන් වියදම් දරාගෙන ප්‍රශ්න පත්‍රය බලන් දෙනවා. හැබැයි ඒ ගුරුවරුන්ට ඒ දීමනාව ලබා දීලා නැහැ. ඒ දීමනාවෙත් කප්පාදුවක් යෝජනා කරමින් තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයාට අයවැය ලේඛනේ වෙන් කරලාද මුදලට අමතරව ඒ අයවැය ලේඛනේ පොඩි මුදලක් වෙන් කරන්නේ නැහැ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන වියදම් ඕනතරම් බලන්න හැමදාම අපේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වැය ශීර්ෂ බරක් කියලා කිව්වා එහෙම විශාල මුදලක් වෙන් කරලා තිබෙදී අතිරේකව ඉල්ලන මොකටද වෙන මොකටවත් නෙවෙයි විදේශ සංචාර ඉන්ධන හා වාහන නඩත්තු වලට දශලක්ෂ 200ක් මොකද මේ කරන්නේ මෙව නඩත්තු කරන්න ඕන මිනිහෙක් අපේ රටේ මීට වැඩිය හොඳයි බෑ අම්මට මහජනයාගේ ධනෙ එතුමා හිතන්නත් ඕන මේ පාර්ලිමේන්තුව හිතන්නත් ඕන රට තියෙන අගාධකලු රට තියෙන කඩාවැටල හාල් ටිකට වැට් ගහනවා කිරි වීදුරුවට වැට් ගහනවා ඩීසල් ටිකට වැට් ගහනවා හරිද ඊට පස්සේ ඒ විතරක්ද පාසල් උපකරණ වලට වැට් ගහනවා පාසල් පොත් වලට වැට් ගහනවා සෞඛ්‍ය උපකරණ වලට වැට් ගහනවා ගාලා එකතු කරගන්න ධනෙ ජනාධිපතිවරයා රට සවරගෙන වියදම් කරනවා Oh my God Wow පිරිසුදු ව්‍යාපාරිකයන් බදු ගෙවන්න සූදානම් හැබැයි බදු කරන මොකද සිදුවී තිබෙන්නේ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න පාර්ලිමේන්තුවට එනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා ලෙඩ්ඩුද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම ඉඳන් එනකොට පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා සෞඛ්‍ය ඇමතුමා දන්නවා තමයි ස්පිරිතාල වලට ඇම්බියුලන්ස් නෑ හැබැයි ජනාධිපතිවරයා කිලෝමීටර් 15යි ලෙඩ කඳන්ද මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සේ මේ මහජනයාගේ ධනය මේවා දකින්න පාර යන ව්‍යාපාරිකයන් Tamam badu ke wala mukadda karanne ambulance pitipassin yena naayeken mukadda me karanne me vikare nathara karanne de thamat eto janatawata badu gewim pilibanda tamunasala visala barak danawa habai badu ke wala parena manushya dakuna badu mudal walata mukadda wenne kiyala e nisa garu kathanayakathumuni tamunasala ge moolya vinaya katha tamunasala ge me aarthik kadawætima nisa janatawata bara patawanna ona kiyana katha boru tamunasala suka virana wenuwen me mahajanaga dane viyadan karanne Mama dana kan nakabati, nama Rajapaksa komda hantu gedara kinni. Putat gedara ka taattat gedara ka bappat gedara ka podi bappat gedara ka mahappat gedara ka handui. Lajja wenno. Kiyana meda mulane walawu tiyano kiyala. Api thamai hondatama kalla tiyen. හැබැයි ජීවත් වෙන්නේ පුතත් ආණ්ඩුවේ ගෙදර කොහොමද පුතාට ආණ්ඩුවේ ගෙදරක් දෙන්නේ නාමල් රාජපක්ෂට කොහොමද දෙන්නේ මේ පාර්ලිමේන්තුවේ නැගිටලා කියන්න තාත්තා ආණ්ඩුවේ ගෙදර බාප්පා ආණ්ඩුවේ ගෙදර මහප්පා ආණ්ඩුවේ ගෙදර මොකද මේ ලැජ්ජ නැද්ද කියන්නේ වලව් වලින් පැවැත්වෙන්නේම කියලා ඒ නිසා මේ මහජනය මේ විරෝධය තියෙන්නේ ඕන කෙනෙක් පිළිගන්න සාධාරණ බද්දක් වෙන්න ඕන ආණ්ඩුවට පිළිගන්න. හැබැයි බදු මුදල් වලට මොකද වෙන්නේ? මම දන්නේ පාටි දෙමේ නෙවෙයිද කියලා. ඊට පස්සේ කියන්නේ නිරීක්ෂණකාරකයා යනවා. නිරීක්ෂණකාරකයා රැට. අපි දන්නවා රැට නිරීක්ෂණකාරකයා මොනවද කියලා. මීටර් 20ක් ඇතුළත රැස් පෙන්නේ. හැබැයි නිරීක්ෂණකාරකයා යනවා රැට. මොන බොරුද මේ?